ඒ නිසා පින්වත් දරුවනේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට සලකනවා කියලා යමක් ඇද්ද මේ ලෝකේ මොනවත් නැතුව දුප්පත් වෙලා මැරුණත් අම්මට තාත්තට සලකලා නම් මැරෙන්නේ සුගතිය හිමි බුද්ධ ශාසනය හිමි ඒ නිසා පැවිදි වූ අපටද බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි අම්මලාට කන්න නැත්තම් ඔය පාත්‍රය අරගෙන ගයක් ගයක් ගානේ පින්ඩ පාත් ගිහිල්ලා පාත්‍රයට ලැබෙන දේ ගිහිල්ලා දෙන්න කිව්වා අම්මලා තාත්තලාට අඳින්න තැනක් නැත්තම් අඳින්න දෙයක් නැත්තම් පාරක් පාරක් ගානේ ගිහිල්ලා තැන් තැන් වල තියෙන වස්ත්‍ර ටිකක් එකතු කරලා ඒ මිනිස්සුන්ට වස්ත්‍රයක් දෙන්න කිව්වා බුදුරජාණන් වහන්සේ වදාළා මවට උපස්ථානය කරනවා කියලා යමක් ඇද්ද පියාට උපස්ථාන කරනවා කියලා යමක් ඇද්ද එහි ලෝකී අග්‍රයයි කියලා ඒ නිසා දැන් හිතන්න අවසාන විදිහට මගේ අම්මට මගේ අතින් උයපු බත් ටිකක් කවන්නේ කවන්ත අම්මාගේ ඇඳුම් ටික මා හොදලා දෙන්නේ කවද්ද අම්මාගේ තාත්තගේ දැන් හිතන්න මේ බණ ටික අහනකොට අම්මා මැරිලා නම් කාගේ හරි කරන්න දෙයක් නැහැ තාත්තා මැරිලා නම් කරන්න දෙයක් නැහැ ඉන්නේ තාත්තා විතරක් නං වදුර පොදක්වත් තාත්තා කියලා මේ කෝටි 350ක් පිරිමි අතරින් එක තාත්තා කෙනයි ඉන්නේ එක අම්මා කෙනයි ඉන්නේ වතුර පොදක්වත් දෙන්න අම්මා කියලා ඒ නිසා මේ අවස්ථාව මගේ හරගන්න එපා පුළුවන් තරම් උපස්ථාන කර කර ඉන්න සමහර ගෙවල් වල බිරිඳ අසනීප වුණාට පස්සේ බිරිඳට උපස්ථාන කර කර ඉන්නවනේ ඒකත් පිනක් ස්වාමියාට උපස්ථාන කර කර ඉන්නවා ඒකත් පිනක් තමන් වදපු අම්මාට තාත්තාට ඒ විදිහට උපස්ථාන කරන්නේ කවද්ද? ඇනුවක් අන්දලා සුවඳ වතුර ටිකකින් නාවලා කවුරුත් කරලා නැහැ.